වත්මනෙහි ලෝකයා මවිතෙන් මදෙස බලා සිටින හැටි මා දකිමි. දිනෙක කෙවෙනි රත් පැහැ ගැන්වෙනතුරු ඔවුන් මේ විශ්මිත දිව්‍ය විමානයේ දෙස බලා සිටි. එයින් නොනවතින ඔහු මේ ගිරි විමන තුලින් මාගේ මීදන් වූ ඉතිහාසය හාර හාරා ගොඩගෙන එහි බරට මා බර කෙටෙක් දැයි තුලාවකටලා කිරා බලනු ඇත. විටක මා ද්‍රෝහීන්ට තවත් විටක සෞන්දර්යවාදීක වූ ප්‍රතාපවත් නිරිඳ ගුද කර තුලාවේ කටුව දෙපසට යන් පිණි. කාලය නොනැවතී බොහෝ පියමන්කට හමාරය. සැඟවගේ ඉතිහාසයේ තුල මා පාදා ගන්නට නොඑක කටු කැබලිත කිරාමෙන බලන ඉතිහාසකාරයෝද කෙස් පැලෙන තර්ක ගිනින විද්වතුන්ද මාින් හඳුනාගෙන තිබේද? සැබවින්ම මා කවුද? මගින් මටම ප්‍රශ්න කරන්නට වෙන තැනට ඌ මාගෙන කියන සැටි අකුරුයි. හරිම අකුරුයි. නැගී අලුයම අවුප් බලයි සිටීනි මිහිමයි බින්දිනි මන්දමරු ගස එත තමුරු වෙනෙහි ලහිරු කෙන් නැගී දස අත බබලන්නේ රුසිරු කම් පමන හැම දෙස දිස්වන්නේ සිහිල් මද නලින් ගත සිත පුබුදන්නේ මහනිල් නෙළුම් පිපිවනයේ අලුයම ලාහිර නැගෙත්ම හිරුරෙස් ධාරින් දෝවනේ වූ වලාපටල මවන්නේ නෙතු පිනන චමත්කාරයකි. සිත නිවන සිහිනකි. වලාපෙලට ඉහළින් ඇති විමානය දිව්‍ය විමනක් වන්නාසේ එම විමානයේ විසින්නා දිව්‍ය පුත්‍රයෙක් වන්නේය. මේ අපූරු වලාපට අභිභවා ඉහළට මතුව ඇති විමනක මස්තකයේ සිට තමා පහළ වූ වලාපට දෙස බලා සිටින්නා මිනිසෙකුවද ඔහු දෙවියෙකයි ඔහුට නොසිතුනා නම් එහෙත පුදුමයක් වේ. නිතු පිනන සිත නිවන චමත්කාරයෙන් මත්ද තමා කවුදැයි තමා සිටින්නේ කොහිදැයි අමතක වන තරමට සුන්දර පරිසරයක තම නවතැන කොන්නකන්නට සිතූ ඒ මිනිසා මිනිසෙකුට වඩා විස්කම් සිතක් ඇති දෙවියෙකුට සමකිරීමේ බලයක් වෙද්ද මේ විමන අහසට නැගුණු කෛලාශයක් වැන්න ආල්ක මන්දාවේ කුවේරයාසේ තම බල විමන ගොඩ නැගූ ඒ අපූරු බල සම්පන්නයා වෙන කිසිවෙකු නොව අපේ ඉතිහාසය පීතෘ ඝාතකයෙකුද නිවට බියගුළු පවිටියෙකු ලෙසද සටහන් කරන තරම් කුහක වූ කසුප් රජතුමාය. මේ ආනක මන්දා සෞන්දර්යයේ නවාතන සීගිරියයි. මේ අපූර්ව රසකාමියාගේ වියෝවෙන් සහස්‍රේකුත් අඩක් එනම් වසර 1600ක් පමණ ඉක්මකී කල තම රාජධානී මස්තකයේ සිට තමා ගැනම කුමක් සිතනු ඇද්ද? Thank you.
දුක්ක දෝමනස්ස සෝතවුල්වල කිලී යන්නට වූ පාලන මතිමතාන්තරවල පැටලී පීඩිත වන්නට මට රිසි නොවුනි. මාවට ඇති පරිසරයේ సౌందర్య විදිමින් කෙටි ජීවිත කාලය අන් රජුන්ට වඩා වෙනස් ලෙස සිතන්නට කාලේ නිර්මාණාත්මකව ගෙවා දමන්නට මට අවශ්‍යය. බිය සැක මානු පිළුවද මාවට බොහෝ සැහැසිකම් හා මරකම් පැටලී ඇති බව මා දනිමි. පියාගෙන් රජකම උදුරාගත්තද ඔහුගේ ජීවිතය උදුරා ගන්නට තරම් මට කුරිරු විය හැකිද? මා එසේ කලේ යයි කෙනෙකු කියන්නම්. එසේ කියන්නෝ සැබවින්ම මට ඊර්ෂ්‍යා කළ මා නොවිසූ ඉතිහාසකාරයෝ විනා වෙන කවුද? මට අවශ්‍ය වූයේ බොහෝ බැමිවලින් බැඳීම්වලින් මිදුණු රසයක්. අපූර්ව වූ රසයක් තුළ කිමිද තුටින් දිවිය ගෙවා දමන්නට. සිහගේ රාජධානිය ක්‍රිස්තුවාස 479 සිට ක්‍රිස්තුවාස 597 තෙක් වසර 18ක් සශ්‍රීකව පැවති බවට සාධක බොහෝ හමු වී ඇත. ලොවාන් විශ්මිත නිර්මාණ හා සසඳා බලන කල සීගිරියද ඒවාට නොදැවෙනි පුදුම සහගත නිර්මාණයක් බව සත්‍යයකි. ඒ නිසාම ලොවැස්සෝ මේට ලොව අටවෙනි පුදුමයයි කියන්ට මෙල් නොවෙති. පුදුම සහගත නිර්මාණ ශක්තියත් සෞන්දර්යවාදී ගුණයන් පෙර හෙළ දරුවන්ගේ හැකියාවන් තුළ තිබූ බවට යටගියාව දෙස් දෙන්නේ. සීගිරිය යටගියාවේ සුවිශේෂ වූ කාල පරිච්ඡේදයක ස්මාරකයයි. සීගිරි පුරේ බටහිර දෙස ඇති උද්‍යානය රජුගේ ඇතුළු නුවරය. රාජකීයන්ට වෙන් වූ මේ භූමිය සුවිසල් පෞරකින් හා දියාකලකින් බට විය. මේ ජනමල් ක්‍රියාකරණයේ වසර 1500කට පසුවද එ නිර්මාණය කර ඇති විශ්මිත තාක්ෂණය වසර 1500කට වඩා ඉපැරණිය. එදා මේ මුළු උයනම ජනමල් වලින් අලංකාර කොට තිබෙන්නට ඇත්තේ ජල පීඩනය උපයෝගී කොටගෙනය. ජනමල් අතරින් පෙන්න මූනතම බදාම කොට ඇඳ තිබූ සිතුවම් කෙතරම් සොඳුර ලෙසින් දිස්වන්නට ඇත. මේ අපූරු තැන්තලාව තුළ රාජකීයන්ගේ ජල ක්‍රීඩාවලට බෙන් වූ ජල උද්‍යානය පිහිටයි. ජල උද්‍යානය තුළ රජතුමා රාජකීය අන්තඃපුර අඟනුන් හා කෙළදෙලෙන් ගෙවූ හැටි කෙතරම් චමත්කාර දසුනක් මොවන්ට ඇතිද? දැනට ආසියාවේ ඇති පැරණිම උද්‍යානය වන මෙය ක්‍රමානුකූලව සකසා තිබූ බව පෙනේ. මේ බටහිර බිමේ සියලු වාස්තු විද්‍යාත්මක නිර්මාණ සියල්ල කරන්නට ඇත්තේ විශ්මිත වාස්තු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවය. සියල්ල සමබරව නිර්මාණය කර තිබීම මෙහි ඇති තාක්ෂණයට සාධකයෝ වේ. රජ වීදිය දැන්ට සීගිරි චිත්‍ර ඇති ගුහාවට කෙලින් පිහිටා ඇත්තේ මේ බිමට ඇතුළුවන්නන්ට සිතුවම් කෙලින්ම ඇස ගැටෙන්නට ගිය යුතුය. පිටත දියාගල සුදු නෙළුම් වලින් පිරි දසක සොන් වත් කරන්නට ඇත. රජවීදිය දෙපස ජලාසයෙන් වටකොට දූපත් දෙකක් වෙයි. මේ දූපත් රජතුමාගේ ගිමන්හල් පිහිටා තිබූ ස්ථාන වන අතර ප්‍රිය සම්භාෂණ ආරම්භයන් හා හමුවීම්ද මෙහිදී සිදුවන අතර සීතල මාලිගා ලෙස නම් කොට තිබේ. මගේ ජීවිතය හා මා කළ නොකළ දේ ගැන වංශ කතාව බොහෝ බැකින් නොලියු බව මා දනිමි. ඒ මාගෙන ඒ සඳහන් නොකළ පමණින් මා අතුගා දමන්නට කාට නම් හැකි වුණේ? මේ මහා ගල්පුරවරේ මට මහා වංශ කතාවක් නොවේද? මෙහි සඳහන් කළ දෑ බොහෝ තිබේ. වචන වැල්වලට ගැටෙන